ආයුබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල Sri Lanka ලෝකයේ දුප්පත්ම රටවල් පහ අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක කියයි ප්‍රයෝජනෙට ගත්තේ නැති නිසා අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ගලවා ඉවත් කළා පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් කියයි ඕස්ට්‍රේලියාවේ මාස 6ට වැඩි දරුවන්ට මොඩර්නා දෙන්න පරීක්ෂණ ප්‍රථමයෙන් දේශීය පුවත් නිවසේ සිට ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන් තමන්ගේ නිදන්ගත රෝගවලට කරු ලබන ඖෂධ නොවරදවා ගත යුතු බව කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිෂ්චන්ද්‍ර මහතා ප්‍රකාශ කරනවා. මේ අතර විශේෂඥ වෛද්‍ය මල්කාන්තේ ගල්හේන මහත්මිය පවසන්නේ බොහෝ රෝගීන් නිවසේ සිට ප්‍රතිකාර ලබා ගැනීමට කැමැති බවයි. අවශ්‍ය වුවහොත් රටවැසීමේ තීන්දුව විකල්පයක් ලෙස පවතින බවයි ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ 30ට වැඩි ජනගහනයේ 94 ඉක්මවලා අපිට පළමු මාත්‍රාව ලබා දීලා තියෙනවා ඊට පස්සේ අපි කොහොමත් ඊට අඩු අයස් කාණ්ඩවලටත් සින්න සියලු දෙනාටමත් ඒ එන්නත් ලබා දීමට කටයුතු කරනවා රටවැසීම කියන එක මේ විකල්ප ලැයිස්තුවේ තියෙන එකක් නිදන්ගත රෝග ඇති නිවසේ සිට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් අනිවාර්යෙන්ම තම දෛනික ඖෂධ ලබා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිචන්ද්‍ර මහතා පවසනවා. සංකූලතා නැති කොවිඩ් පොසිටිව් රෝගීන් නිවාසගතව රැක බලා ගැනීමේ ක්‍රියාදාමයක් ආරම්භ කළා තියෙනවා. මේ රෝගීන් මොනවද කළ යුත්තේ කියන එක. ඉතින් මේ වෛරස් වල රෝග ලක්ෂණ කලින් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ බොහොම ඉක්මනට රෝග ලක්ෂණ පහළ වෙලා උණ වැඩි වෙලා ශ්වසන අපහසුතා වැනි දේවල් ඇති වෙලා රෝග ලක්ෂණයක් තමයි කැස්ස වැඩිවීම අපහසුතා ඇතිවීම සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව වැඩි නිසා උන්ට හොඳ විවේකයක් ලැබිය යුතුයි හොඳින් ජලය පානය කිරීම අවශ්‍යයි හැකිතාක් දුරට පෝෂ්‍යදායී ආහාර පාන ගත යුතුයි විශේෂයෙන් මහන්සි වීම සුදුසු නැහැ පැරසිටමෝල් පෙති දෙකක් ගන්න පුළුවන් විශේෂ බෙහෙත් ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ අධික රුධිර පීඩනය තිබෙනවා නම් නැත්නම් දීවැඩියාව තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ලබා ගන්නා බෙහෙත් නම් ලබා ගත යුතුයි බොහෝ කොවිඩ් රෝගීන් නිවසේ සිටම ප්‍රතිකාර ගැනීමට කැමති බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මේ අතර ප්‍රකාශ කළා අධි අවදානම් නොවන රෝගීන් නිවාසවල තබා ඔවුන් රැක බලා ගැනීමේ ව්‍යාපෘතිය හා බස්නාහිර පළාතේ සාර්ථකව ඉදිරියට කරගෙන ගිය නිසා ලංකාව පුරාම එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අපිට උපදෙස් ලැබිලා තියෙනවා අපේ පරමාර්ථය තමයි මේකෙදි විශේෂයෙන්ම රෝගියාට ඔහු කැමති ඔහුගේ නිවසේ තමන්ගේ ආදරණීයයන්ගෙන් වෙන් වෙලා නමුත් රෝගියාට ගත කරන්න පුළුවන් අවස්ථරිම කැමැත්තෙන් රෝගියා ඒ රෝගියත් එක්ක ජීවත් වෙනවා කියලා අපි අත්දැකලා තියෙනවා කොවිඩ් කාර්යසාධක බලකායේ ප්‍රධානියා තමානුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයට පිළිතුරු ලෙසනුයි යුද්ධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජනතාව යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කරනු ලබන මෙන්නත් කරණය පිළිබඳව විශාල ප්‍රසාදයක් පළ කරලා සිටිනවා. මෙවැනි කාලයක රණවිරුවන් විසින් කරනු ලබන මෙන්නත් කරණය විවේචන ලක් කරද්දී රටේ ජනතාව දැනගත යුතු කාරණය තමයි එතුමාගේ එන්නත ශ්‍රී ලංකා යුද හමුදාවේ මූලික රෝහල නාරහිමිට රෝහලට ඇවිල්ලා අපේ එන්නත් කරන මධ්‍යස්ථානයෙන් තමයි එන්නත එතුමා ලබාගත්තේ. එතුමට ශ්‍රී ලංකා යුද හමුදාවේ තුලින් එන්නත ලබා ගැනීමට අවශ්‍ය වුණා නම් රටේ ජනතාවගේ එන්නත් කිරීම වැරදි කියනවා නම් ඒකම හිතන්නේ ජනතාව ඒ පිළිබඳව මෙතන තීරණයක් ගන්න ඕනේ කාර්යසාධක බලකායේ ප්‍රධානියා අතිගරු ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා තනියමවත් නැත්නම් ක්‍රියානිද මධ්‍යස්ථානයේ සිටින අපිවත් තනියෙන් ගන්න තීරණ මේ සියලුම එකතු කට්ටිය එකතු වෙලා ගන්න තීරණ තමයි මේ ගනු ලබන්නේ ප්‍රථම අවස්ථාවේදී කිව්වා මේ කොවිඩ් ලංකාවට ආවන් පස්සේ මේක පාලනය කරගන්න බැහැ කිව්වා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතු මේ කාර්යසාධක බලකායේ රටේ ජනතාවගේ ලැබුණු සහයෝගය මත ප්‍රථම අවස්ථාවේදී මේක පාලනය කරගත්තා. දෙවන අවස්ථාවේදී ඒ ආකාරයෙන්ම අපිට පාලනය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ දෙවන අවස්ථාවේ අපි හිටින්නේ මේ ප්‍රභේදය ඉතාමත් ප්‍රබලව සහ ඉතාමත් වේගවත් පැතිර යන අවස්ථාවක අපි ඉන්නේ. නමුත් අපි අපිට ඉතාමත් හොඳ රටේ විනයක් ඇති ජනතාවක් සිටින අවස්ථාවක්. ඉතින් අපි හිතනවා බුද්ධිමත් ජනතාවගේ සහයෝගය තුලින් අපි හැකි ඉක්මනින් මේ උදරෙන් අනිවාර්යයෙන්ම අපි ජය ගන්නවා. මේ තියෙන ප්‍රභේදයත් එක්ක තියෙන ප්‍රශ්නයක් මේ අවස්ථාවේ තිබෙන. නමුත් කාලයක් ගිහිල්ලා හරි අපි හැකි ඉක්මනින් අනිවාර්යයෙන්ම මේ කොවිඩ් වසංගතය රටෙන් තුරන් කිරීම සඳහා අපි කටයුතු කරනවාමයි. මේ අතර නිවසේ සිට කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන්ද යුද්ධ හමුදාපතිවරයා මෙහිදී අදහස් පළ කළා.
ක්‍රමවේද ඊය පටන් ගත දෙයක් නෙමෙයි මීට මාස 3කට පමණ ප්‍රථමදී මේ හෝම් මැනේජ්මන්ට් නැත්නම් නිවසේ සිට මේ පාලනය කරන ක්‍රමවේදය අපි යෝජනා කරනු ලැබුවේ අතිගරු ජනාධිපතිතුමාට මේ தත්ත්වෙ හින්දා ඒ දේ කරා නෙමෙයි ඒ தත්ත්වෙ අපි කරගෙන ආපු ක්‍රමයක් එහෙම නිවසේ සිටිය යුතුයි කියලා ඔවුන් තීරණය කරන අයවලුන් නිවසට වෙලා ඔවුන් විසින් දන්වන පරිදි වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත දිනපතා වෛද්‍යවරයෙකුට කතා කරමින් උපදෙස් මත ඔවුන් නිවසේ සිටීම තමයි වැදගත් වෙන්නේ එසේ නැතුව සියලුම පුද්ගලයන් රෝහල් කරා යෑමෙන් රෝහල් පිරිතිරි ஆஸ்திரேலியாவே மாச ஹாய்கட்டு வெடிதருவன்ட்டு மொடர்னாயின் தலபாதிம சதா பரேஷன ஆரம்பகரத்தி பெனவா இசேம அமெரிக்காவ சகா தவத் ரடவால் கிஹிபேக சௌக்கி சம்பான்ன தருவன் யோதாகின மொடர்னாயின் த அத்தாதா பலிமட்டு எம சமாகம சூதானம் வனவா ஆஸ்திரேலியாவே மாச ஹைட் வெடி தருவன் யோதாகின மொடர்னா எண்ணத்து அத்ததா பலிமட்ட மொடர்னா எண்ணத் நிஷ்பாதன சமாகம சலசும் கரதிபெனவா நமுத் ஆஸ்திரேலியானு நீதியட் அணுவ ஓனேம அத்ததா பலிமக் சந்தா ஆஸ்திரேலியாவே வைத்திய நியாமன அதிகாரியே அவசர லபா கதியுதுய் ஹிட்டபு பிரதான வைத்திய நிலதாரி நீ கொட்ஸ்வர்த் பவசா எத்தே மொடர்னா எண்ணத்து தருவன்ட லபா தீம சார்த்தக வெனுவெதி பவாய் මේ අතර ඕස්ට්‍රේලියාවේ නැගිනහිර ප්‍රදේශයේ ඩෙල්ටා ප්‍රභේදය සීක්‍රේන් ව්‍යාප්ත වන බව වාර්තා වනවා. නව කොවිඩ් ආසාදිතීන් වැඩි වශයෙන් වාර්තාවීම පටන්ගෙන ඇත්තේ පාසල් තුලයි. ක්වින්ස්ලන්තය වික්ටෝරියා ඇතුළු ප්‍රදේශ කිහිපයක පාසල් තුළ කොවිඩ් පොකුරු නිර්මාණය වී තිබෙනවා. බොහෝ පාසල් වසාදාම ඇති අතර නැවත ආරම්භ කිරීමේදී මුහුණු ආවරණ අනිවාර්ය කර තිබෙනවා. මේ අතර වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් අපචලය පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අපචලය තුළ වෛරසය ඇති බවට හටගත් සැකයක් නිසයි. ඕස්ට්‍රේලියාවේ උපනගර 12ක් පමණ මේ වන විටත් අකුළු දමා තිබෙනවා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් අගුළු දැමීමට සිදුවන බව මහා ඇමති උද්දව් තැකරි පවසනවා. දැනටමත් පරීක්ෂණාගාර 600ක් ඇඳන් ලක්ෂ 4000ක් ඔක්සිජන් සහිත ඇඳන් ලක්ෂයක් සහ ICU ඇඳන් 35000ක් සූදානම් ඇතැයි මහා ඇමතිවරයා පවසනවා. කොවිඩ් වසංගතය හේතුවෙන් නව සීලන්තයේ බරපතල ශ්‍රම හිඟයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වනවා. ඊට ප්‍රධාන හේතුව වූයේ දේශ සීමා වසා දැමීමයි. නව සීලන්තයේ ලෝකයේ ප්‍රධාන කිරි නිෂ්පාදනය කරන රටක්. සේවක හිඟය නිසා කිරි නිෂ්පාදන සේම සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්ත කටයුතු බොහෝමයක් අඩාල වී තිබෙනවා. අගමැති ජසින්ඩා එර්ඩන් මහත්මිය පවසන්නේ දේශ සීමා නැවත විවෘත කිරීමට සිදුවන බවයි. දේශ සීමා විවෘත කිරීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතු බවද පවසනවා. මේ වන විට ලෝක කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 20,34,55,000 ඉක්මවා තිබෙනවා. මියගොස් ඇති සංඛ්‍යාව 43,75,000ක් පමණ වනවා. PCR පරීක්ෂණ හරියට කළොත් මේ වාර්තාවන ප්‍රමාණයෙන් දෙගුණයක් රෝගීන් වාර්තාවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ද ලෙඩ්ඩු 1100ක් මුණ ගැහෙන කොටත් PCR 16,000යි 18,000යි කරා. දැන් ලෙඩ්ඩු 3000ක් මුණ ගැහෙන කොටත් ආසන්න වශයෙන් PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 22,000යි 23,000යි තියාගෙන ඉන්නවා. ලෙඩ්ඩු හොයාගන්න එක නොකළ යුතුයි කියන අදහසක ඉඳගෙන තමයි වර්තමාන ආණ්ඩුවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සමහර අයයි වැඩ කරන්නේ. ලෙඩ්ඩු හොයාගන්න ඕන නම් දවසකට PCR පරීක්ෂණ 50,000ක් කරා නම් මේ 3,000 6,000 වෙනවා. ඒක කරන්න ආණ්ඩුවට උමනාවක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් වලට පටහැනිව වැඩිහිටියන්ට එන්නතේ ප්‍රමුඛතාවය දීලා 17%ක් ඒකලොන දෙන්න කියලා කියද්දී මෙහි අවුරුදු 30 සිට 60 දක්වා අයට ගහලා විවිධ අයට ගහලා දේශපාලනික උමනා එපාකම් මත මේක කරන්න ගිහිල්ලා අවුරුදු 60ට වඩා වැඩි අයට එන්නත් දීම ප්‍රමාද කරා. ඒ ප්‍රමාදයට උත්තරය තමයි දැන් වෙලා ලැබෙන්නේ වැඩිහිටිය අයගේ මරණ සංඛ්‍යාව වැඩි වෙමින් තියෙනවා. මේකට ආණ්ඩුව වග කියන්න ඕන. සෞඛ්‍ය අමාත්‍යාංශයත් යම් ප්‍රමාණයට වග කියන්න ඕන. ආණ්ඩුවට ඒ පිළිබඳව හරි උපදෙස් දෙන්න. උපදෙස් දීලා ආණ්ඩුව ඒක කරන්නේ නැත්නම් ඒක රටට කියන්න උන අඩු ගන්න. මේක තමයි කරන්න උන දේ ආණ්ඩුව කරන්නේ. ඒත් රටේ මිනිස්සු හරි කියයි මේක කරන්න කියලා. දැන් එහෙම වෙන හුඟක් වෙන්නේ එන්නත කෝකටත් තෛලය කරගෙන මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා තමයි ආණ්ඩුව හිතන්නේ. ගුරුවරුන්ගේ අරගලයට කියනවා මේක නිසා කොවිඩ් බෝ
ඔබේ ගුරු පොකුරු හැදෙනවායි. මේ එන්නත් පොකුරු හදන්නේ කවුද? එන්නත් පොකුරු හදන්නේ ආණ්ඩුවනි. මේ එන්නත් ගහගන්න ඉන්න පොලිමේයට මේව හැදෙන්නේ නැහැ කියලා හිතනවද? එහෙමනම් ඉතින් එන්නත දෙන ගමන් PCR එකකුත් කරන්න ඕනේ. PCR කරන්න කම්මැලි. PCR කරන්නේ. ගල් 500ක් නේද දවසට කන්න බොන නැතුව පවුලකට නඩත්තු කරගෙන බරව මිනිස්සු අනාථ වෙලා තැන් තැන් වල ඉල්ල ඉල්ල යන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ලක්ෂාසුන මැදිර ප්‍රතිකාර මැදිහත්යන ඇදිර මන්ත්‍රීවරයෙක් ගිහලා විරුද්ධ කරලා මාස් තුනෙන් ගලවනවා. ලෙඩ්ඩු දාන්නේ. දැන් මේ තත්ත්වය ඊටාම නරකයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ශ්‍රී ලංකාව ලෝකයේ දුප්පත්ම රටවල් පහ අතරට පැමිණ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ලංකාව දුප්පත්ම රටවල් අතර පස්වෙනි ස්ථානයට ලංකාව මේ මොහොතේ පත් වෙලා. අවදානම අපිට තේරුම් ගන්න පුළුවන්. මේ தත්ත්වය සම්පූර්ණයෙන්ම ඇති වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුව ක්‍රියා කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා. හෙට අදින් දවෙනකොට රටේ ආර්ථික අර්බුදය තවත් වැඩි වෙයි. මේක විසඳන්න ඒකට උවමනයි යම් ආකාරයක මෙයින් ගොඩේම සඳහා ජාතික වැඩපිළිවෙලක් ඇති කිරීම. මේකට දච්චකමින් උත්තර දීලා හරියන්නේ නැහැ. එවැනි ජාතික සැලසුමක් ගැන ආණ්ඩුව හිතනවද කියලා කියන්නත් අමාරුයි. මම දැක්කා මුදල් ඇමතිවරයා කරලා තියෙන ප්‍රකාශයක්. ඒකේ තුම කියනවා ඩොලර් පමණක් නෙවෙයි අපිට රුපියලුත් එකයි කියලා. ඒ කියන්නේ මෙච්චර රුපියල් කොළ වියගම ෆැක්ටරිය අච්චුග ගහ ආර්ථික විශේෂඥයන්ගේවත් මහ බැංකුවේවත් නිශ්චිත උපදේශයක් නැතුව බෙදමින් සිටින ආණ්ඩුව කියනවා රුපියල් වලත් හිගයක් තිබෙනවායි කියලා. මේකට වග කියන්න ඕන දේශපාලඥයන් පමණක් නෙවෙයි. මේ தත්ත්වය දරුණු වුණොත් ආණ්ඩුව මේ හිතුවක්කාර පරිදි රුපියල් කොළ අච්චුග ගහ එළියට දාන්න උපදෙස් දෙන මහ බැංකුවටත් ආර්ථික උපදේශකවරුන්ටත් මේ රටේ ඇතිවෙන මේ භයානක தත්ත්වය ගැන වග කියන්න ඕනේ. ප්‍රයෝජනයට ගත්තේ නැති නිසා අතරමැදි කොවිඩ් මධ්‍යස්ථාන ගලවා ඉවත් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවස මහතා පවසනවා. මේ අවස්ථාවේදී අපේ රජය ඉතාම සාර්ථකව මේ එන්නත් කරන වැඩපිළිවෙල සිදු කරමින් මේ රටට අවශ්‍ය සියලු කටයුතු සිදු කරමින් ඉන්න අවස්ථාවක්. මේ රට ආණ්ඩු කරන ප්‍රධාන පක්ෂය හැටියට විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. වැරදි දකින්න, වැරදි පෙන්වලා දෙන්න, ඒ වුණාට ජනතාව කලබල වෙන, නැත්නම් ජනතාව නොමග යවන බොරු ආරංචි ලබා දෙන්න එපා. ලක්ෂ 89ක කොරෝනා ඒකක මාස 3න් ගලවාගෙන ගිහින් මේ කොරෝනා ඒකක පිහිටෙව්වේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඒ කියන්නේ අපේ පක්ෂ විසින්. මන්ත්‍රීවරුන් විසින් මාසිකව ගෙවන ලබන දීමනා, ඒ වගේම සමාජිකයින් රුපියල් 20 ගානේ වාර්ෂිකව දෙන ලබන ඔවුන්ගේ සමාජික මුදල්, මේ අර මුදල් යොදවලා අපේ පක්ෂ විසින් තමයි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කරනු ලැබුවේ. නමුත් පසුව අපිට ලැබුණ තොරතුරු මෙයින් සමහරක් කිහිපයක් මධ්‍යස්ථාන භාවිතයට අරගෙන නැති බවට කිසිම ආකාරයකින්. ඒ අනුව අපි පහුගිය දිනවල පිඹුර ඇඳම් 50ක අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්, ඒ වගේම පානදුර උල්ලේරියාවිත වුණ ඇඳන් 250ක අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අපේ පක්ෂෙන් ලබා දීපු, ඒ වගේම මාතර කොටපොළ සහ අම්බලංගොඩ ඇඳම් 50 ගානේ මේ මධ්‍යස්ථාන පහ කිසියම් ආකාරයකින් භාවිතයට නොගෙන තිබුණු නිසා ඒ මධ්‍යස්ථාන ගැලවනු ලැබුවා වෙනත් අවශ්‍ය ස්ථානවල ස්ථාපිත කිරීම සඳහා. මේ ගලවපු මධ්‍යස්ථාන අපි මේ වන විට එකක් මාතලේ දඹුල්ලේ අපි මේ වන විට ස්ථාපිත කරමින් සිටිනවා. මේ ආකාරයට අවශ්‍ය වෙන වෙනත් තැන්වලට ලබා දෙනවා. මරණ සංඛ්‍යාව 100ට අඩුවෙනොත් ආසාදිතයෙන් 3000කට අඩුවෙනොත් පෙන්වමින් ආණ්ඩුව හොරදත්ත සෙල්ලමක යෙදී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඩෙල්ටා පැතිරෙද්දී රුසියානු සංචාරකයන් ගෙන්වීම බරපතල අනුවණ ක්‍රියාව බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ අතර පවසනවා. රජය දිනකට හමුවන රෝගීන් 3000ට වඩා අඩුවෙන් තියන්න, මරණ 100කට වඩා අඩුවෙන් තියන්න සංඛ්‍යා ලේඛන වැරදි ලෙස දක්වන. එහෙම තියෙද්දි මේ සංචරණ සීමා පැනවීමක් කරන්නේ නැහැ. වෛද්‍යවරු පුන පුනා කියත්. රෝහල්වල වෙසිකිලිය තුලක් රෝගීන් ඉන්නවා. විශාල මහනුවරක් බවට පත් කළේ කවුද? මේ රජයේ අකාර්ක්ෂම පාලනය. මේ මරණ සියල්ලටම වග කියන්න ඕන රජය. වෛද්‍යංශ කියනවා මේ ඉදිරි සති දෙක තුන ඇතුළත ලෝක දත්තා අනුව අපේ රටේ මරණ ප්‍රමාණය 20000 ඉක්මවයි කියලා. දැන් කතා කරනවා තුන්වෙනි මාත්‍රාවක් ගන්න ඕනේ කියලා. එතකොට මේ මාත්‍රා දෙකම ලබා දෙන්න ලක්ෂ 350ක් එන්නත් මාත්‍ර අවශ්‍යලා තියෙද්දි දැන් තුන්වෙනි මාත්‍රාවක් ගැන කතා කරනවා. රටේ ජනතාව මෙහෙම රවට්ටන්න එපා. මේ වසර අවසන් වෙන තෙක්වත් මේක සිදු කරන්න පුළුවන් වේද කියන්න බෑ. වාර්තා කරලා තිබුණා රුසියන් සංචාරක බුබුල යටතේ සංචාරකයන් 44 දෙනෙක් ඊයේ උදෑසන ලංකාවට ගෙන්වුවයි කියලා. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්නේ. මේ සංචාරකයන්ට කිසිදු ආකාරයක එන්නත් කරණයක් කරලත් නැහැ. ඒතර එන්නත් කරණය නොකරපු රුසියානු සංචාරකයන් රටට ගෙන්වන්න තීරණය කළේ කාගේ උපදෙස් අනුවද? මේ සංචාරකයන් ගෙන්වීමට ගත්ත තීන්දුව අමනෝච්ච ක්‍රියාවක් හැටියට අපි දකින්නේ. අපි ආණ්ඩුවට කියන මේ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා.
අද 5000ක් මැරෙනකොට මේ පිළිබඳ වකිම ගන්න කෙනෙක් ඉන්නවද? මෙලනින්ගේ පහන දැන් නිවිලා වගේ දැන් මේ ආණ්ඩුව කතා කයිවාරු ගහලා මාධ්‍ය සම්දර්ශන කරන මිනිහ මේ සදාවශ්‍ය වටා පිටාව සකස් කරන්න. ඒ නිසා අපි ආණ්ඩුවට පැහැදිලිවම කියන දැනටත් ආණ්ඩුව ප්‍රමාද වැඩි. හැබැයි අවත් දසදහස් ගාණක් මැරෙනක නවත්තන්න කරුණා කළා ආණ්ඩුවේ තිබෙන මෝඩ තකතිරු ඔලොමොට්ටල තීන්දුව පැත්තකට දාලා මේ රටේ සෞඛ්‍ය උපදේශකවරුන් සෞඛ්‍ය සේසඥින්ගේ මාර්ග ඕපදේශකත්වයේ අනුව කටයුතු කරන ආණ්ඩුව බලාගෙන එහෙම නොකරුණොත් ආණ්ඩුවේ මැති ඇමතිරුවන්ට එලව එලව මිනිස්සු පාරට බහින්න නොදී ගහන තත්වයකට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රථම වරට සාර්ථක අග්මාබාධයක් සිදු කිරීමට එහි විශේෂඥ වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා. වෛද්‍යවරුන් දෙවියන් හා සමාන කරනවා. ඊට හේතුව මිනිසුන්ට තව එක තත්පරයක් හරි වැඩිපුර ජීවත් වෙන්න වරම් දෙන්නේ වෛද්‍යවරුන් නිසා. වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍යකාරී මණ්ඩලයේ කැපවීම, දක්ෂතාවය, ඔවුන්ගේ මානුෂිකත්වය නිසා මිනිසුන්ට තව තවත් ජීවත් වීම සඳහා වරම් හිමිවනවා. වෛද්‍යවරුන්ගේ මේ කැපවීම සහ ඔවුන්ගේ දක්ෂතාවයට නවීන තාක්ෂණයත් මුසු වූ කල ජීවත් වීමට වරම් ලබන මිනිසුන් ප්‍රමාණය මොහොතින් මොහොත වැඩි වෙනවා. ඇතැම් විට බොහෝ දියුණු රටවලට පමණක් සීමා වී තිබූ ඇතැම් සැත්කම් මේ වන විට අපේ රට තුළම සිදු කරමින් අපේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න අපේ වෛද්‍යවරුන් ගනු ලබන උත්සාහය අපරිමිතයි. මෙවන් කොවිඩ් වසංගත තරුණු තත්ත්වයකදී වුවත් වෛද්‍ය විද්‍යාවේ තවත් සුවිශේෂී කඩේමක් පසු කරන්නට ශ්‍රී ජයවර්ධනපුර රෝහල සමත්ව තිබෙනවා. ඒ මෙතෙක් කොළඹ ජාතික රෝහලට සහ රාගම රෝහලට පමණක් සීමා වී තිබූ අග්මාබද්ධ කිරීම ශ්‍රී ජයවර්ධනපුර රෝහලත් ආරම්භ කිරීම සමගයි. පසුගියදා පැය 12ක කාලයක් පුරා සිදු කළ සාර්ථක අග්මාබද්ධයක් නිසා වයස අවුරුදු 37ක තරුණයෙකුට තවදුරටත් ජීවත් වෙන්නට වරම් හිමි වුණා. කොළඹ අග්මාබද්ධ කිරීමේ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය මහඟු සහයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කණ්ඩායමට ලබා දුන්නා. අග්මාබද්ධ කිරීම කියන්නේ ලෝකේ කොහේ සිදු කරත් ඉතාමත් සංකීර්ණ ශල්‍ය කර්මයක්. මම ඇයි එහෙම කියන්නේ පැය 6 සිට පැය 12 දක්වා යන්න පුළුවන්. කොළඹ ජාතික රෝහලේ අවයවබද්ධ කිරීමේ කණ්ඩායමත් සමග විශේෂඥ වෛද්‍ය රුවන් දිසානායක ඇතුළු ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් සහ නිර්වින්දන වෛද්‍යවරුන්ගේ එකමුතුවෙන් තමයි අපි මේ කාර්යය සිදු කරගත්තේ. අග්මාබද්ධ ඔපරේෂන් එක මේ අනිත් ડોක්ටර්ස්ලා ඔක්කොම කිව්වාගේ ටිකක් සංකීර්ණ දීර්ඝ ඔපරේෂන් එකක්. ඇත්තටම දැන් අවුරුදු 2 කාලයක් තිස්සේ මම විතර නෙමෙයි ડોක්ටර් සම්තුන් බොලත් සිංහල ඉස්සෙල්ලාම ඕක පටන් ගත්තේ ડોක්ටර් රුවන් දිසානායක තමයි. අවයව මොළෙමීගේ රෝගීන්ගෙන් ලබා ගැනීම ක්‍රියාවලිය ලොකු අභියෝගයක් තිබුණා මේ ඇනස්තීසියා ටීම් එකට. එකක් තමයි අපිට මේ සම්බන්ධයෙන් ලොකු පළපුරුද්දක් තිබුණේ. ඉතින් අපිට ඇත්තටම මේ අවස්ථාවේදී උදව් කළා ડોක්ටර් ඔලිවර්. මෙම පැය 12ක සාර්ථක අග්මාබද්ධය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය රුවන් දිසානායක ප්‍රභාත් කුමාරසිංහ, සඳුන් බුලත් සිංහල, ඔලිවර් පත්මපෙරුම, ප්‍රගීත් පතිරගේ, ජීවනී රාජසිංහ සහ උදිත දසනායක මෙන්ම රොහන් සිරිසේන යන විශේෂඥ වෛද්‍ය කණ්ඩායම දැඩි කැපවීමක් සිදු කරනු ලැබුවා. මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕන මේකට සහයෝග දුන සියලුම කණ්ඩායම් රෝහල් තුනක් එකතු වී කණ්ඩායම් කීපයක් එකතු වෙලා ඉතාම සාමූහිකව කොරෝනා තත්ත්වයන් අභිමුඛේ තියාගෙන මෙම කරපු භාරදූර කාර්ය ශ්‍රී ජයවර්ධනපුර රෝහල විදිහට අපි ඉතාමත්ම ස්තුතියෙන් සිහි කරනවා. මෙමෙනි සේවාවන් දිගටම අපි මේ අවදානම් කාර්යයේ පවා කරගෙන යන බව කියන්න සතුටුයි. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ මේ මොලේ මියගිය රෝගීන්ගේ අවයව මෙවැනි ලෙසින් දන් දීමට එවැනි අවස්ථාවට පත් වෙන අනිත් අයට හැකියාව තියෙනවා. මෙසේ දන් දීමක් කළොතින් අපිට අකාලයේ මිය යන කෙනෙක්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම කරන්න පුළුවන් අවයව බද්ධ කිරීමක් හරහා. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මෙන්නිමවට පත්වනවා. යලි තමයමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්. We'll be right back.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.